බලමයි මෙතනද අපි ත්‍රිකෝනමිතික සර්වසාමය පාවිච්චි කරලා මේ වගේ පදාවොත් කොහොම දේවා අනුකල්නය කරන හැටි ගන කතා කරමු හරි නිසාමාන්‍ය මෙ මේ විදියට එන්නේ මොගක් හරි වර්ගමූලයක පරස්පාරය එත් එක්කම පද දෙකක් අතර එකන වර්ග පද දෙකක් අතර වෙනසක් හෝ එකතු කිරීමක් හැඩියට තමයි මේ වගේ ගැනන් එන්නේ සාමාන්‍ය ගුලන් මතකතියාගන්න මේ මොකක් හරි වර්ග සංකයක් දෙකක් ආවුත් දෙකක වෙනස හරි එකතු හරි යවුත් එතනදී යෝඩ පයිතකර ස් ප්‍රමය පාවිච්චි කරන්න පුළුවන් ද සාමාන්‍යයෙන් අපි උගුලන්ට ඕලෙවල මතකඇත්ති මේ පයිතකරස් ප්‍රමේදී මෙතන ඒ නම් මෙතන බී නං හරිද මෙන්න මේ කොටස මෙන්න මේ මෙතන තියෙන කොටසේ වර්ගපලයමුකද ඒසර්ය සමයින දිගමකක්ද අපිට එක මෙන්න මේ ප්‍රකාශනයෙන් ඒ වර්ගය දන බීවර්ගය මේක වර්ගමූල ආශ්‍රිතව මෙන්න මේ දිග හොයන්න පුළාන් එතකොට මෙන්න මේ වර්ග සංඛ්‍ය සහ වර්ග සංක්‍යයා දෙකක් අත්තර අන්තරය වගේ ආවුත් එතකොට මෙන්න මේ වගේ දෙයක් තමයි කරන්න ඕනේ අපිට දැම් මේ වගේ ගානක් කෙනකොට අපි ඉ සෙලම් තේරු ගන්න ඕනේ අපේ රිජකෝණී ත්‍රිකෝණය කොයි විතියටද හදාගන්න ඕන කියලා ග අපි ආදේශ කිරීමක් කරන්න වශයයි ත්‍රිකෝණ මීතික සර්වසාමය පාවිච්චි කරලා එතකොට මම මෙතනකෝනයට තීට කියලා නමක් දෙෙනවා හරි තිම මේක ඇසුරෙන් තමයි මගේ ආදේශනය කරන්න ඕනේ දෙකවට තියෙනවාවදක ඒවර්ගගේ රින එක්ස්වර්ගය වගේ දෙයක් තමයි එන්නේ. එතකොට එන අනිවාර්යෙන්ම එක කරණය වෙන්න බෑක අනිවාර්ෙන්ම මෙතන තියෙන පාද දෙකින් එකක් වෙන්නන. කරණයෙන් සාමාන්‍යෙන් අපි ඒ වර්ගේය දැන xවර්ගේය හැටියට දන්නේ එතුරට මම කරණයට ඒ කියලා දෙන්න එතකට මේ ඕන මෙතන පාදයට මම x කියලා දෙන්න එතු අනිවාරයම මෙ මේ පාදේ දිගවෙන්න ඕනේ ඒ වර්ගය රිනක්වර්ගය හරි මගේ එමකදඒට පාවිච්ච කරපු තර්කය තමයි මේ කරණයක් එෙනවනං අනිවාරයෙන්ම මේ වර්ග පද දෙගවේ එකතුක් වෙන්න ඕන්නේේ. අදස්ගන්න අපි මේක දන්නවා මේක දන්නවා ඒ කාශිතව තමයි අපි මෙන්න මේ කොටස හොයා ගන්නේ ඕක එතකොට මේක තම අප ආදේශ කිරීම එතකොට අපිට මෙ තීටවල්ට කියන්න පුළුවන් මේ සයින්තීටා කියන්නේ සම්මුඛපාදය බෙදීම කරණය කියලා එතකොට එක් බෙදීම ඒ කියලා එතකොට අපි එක් සාාශිතව ලියනව නම් එක් සමාන්නයි ඒ ගුණ කිරීම සයින්තීට ඒ ගුණ කිරීම සයින්තීට හරි මේ හරස් ගුණිතය දාර තමයි ගත්තේ දැම මේ දෙපත්තම මම මේ මේක වියුත් පණන්නේය ගන්නවාxක්ලින් එතකොට මට එන්න ඕනේ ඒ නියතයක්කින් දැක ියටෙනවා සමා කෝසයින්තීට ඩීතීට සමානයි dx හරි මේ චේන් රුල් නැතන් දාමනතිය දාලා අපට ගන්න පුළුවා එතුන මේ තමයි මගේඩxක්වට අදාළ ද ආදේශපදය මතක දයා මයි මන්න මෙතැනින්ම තීට මම තීට මොකක් දෙ කියලා කවුරහ හර අවුවල් මට කියන් ුන් තීට කියන්නේ සයින් ඉව එක් බෙදීම ඒ හරි ඒ මේ සස් සම් ප්‍රතිසයින දැන්මට තියෙන්නේ මංම මේ දන්න දේවල් ටික මෙතැනෙක් කෙනවයි මෙතෙනෙක් කෙනවයි මෙන්න මෙතැන්ට ආදේශකරනය කර එතර මේ මේ වගේ ස්වභාවයක් තමයි ගන්නේ එක බෙදීම වරහන් ඇ තුළේ ඒ වර්ග ඒ විතිර ලියන්න රින Xක්වර්ග වෙනුවටට දාන්න පුළුවන් ඒවර්ගය සයින්වර්ගය තීට කියලා හරි එත්ලකොට මේ Dxක් කියන්න අපිට මෙ මේක ආදේශ කරන්න පුළන් ඒ තමයි ගුණ කිරීම ඒ කෝසයින් තීට වරහන්න ඇතුළි දීතීට මික්ෂවනාවට කැමතින ඒකයි මේ වරහණ දැමේ හරි එතකොට අපිට මේ පොදු පදටික ලියට ගන්න පුළුවන් ට ී ළඟ පියවරේදී අපිට එන්නෝනේ මෙතන ඒ වර්ගේ ලියට ගත්තා එක අඩ්ඩු කිරීම සයින් වර්ගය තීට උඩ එනවා මං උඩෙක් ෙනම් එතනම දාන්නම් ඒ කෝසයින් තීට ඩීතීට කියලා මත තියන්න ලමයි මට මේ එක අඩු කිරීම සයින්වර්ග තීට මෙන මේ සත්‍රය පාච්චි කල න්න පුලුවන් එතකොට එහ පැත්තට ගියාමවාට එනවා කෝසයින් වර්ග තීට සමාන්නයි එක අඩු කිරීම සයින් වර්ගේ තීට කියලා හරි එදර මට මෙහාව කෙලිම මෙතැනින් ආදේශ කරලා ගන්න පුළුවන් කොට ඟ පීවරේදදි මම ඒ හෝසයින්තීට ඩීතීට කියදානො එතුර මේ ඒ වර්ගේ වර්ගමූලය හින්දා අන අප ඔක්කොම ඇතුළට දාමකො පමක් නෑ වර්ග මූලය උ්ඩින් න තැරි ්‍රියපල්ල ඇටයමු ඉ පස්ස ඊළඟ පීවරේදී මේ මෙතැන වර්ගමූලය අයින් වෙනවා මකොද දෙකම අපට දෙකම වර්ගපද තියෙන හිද එතකොට ඒ කෝසයින් තීට ඉට පස්ස මෙයා කැපෙනව මෙයත් කැපෙනව අන්තිමේදී ඉතුරු වෙන්නේ කොක්ක ඩීතීට කියලා හරි. එත මේකා අපි අනුකරණයගොරොත් අපිට එන්න ඕනේ තීට දන කියලා දැන් අපි තීටවල්ට මේ අපි එයාගේ පදය හෙව්වා එ තීටවල්ට අපි දාන්න ඕනේ සයින් ප්‍රතිසයින් එක්බදීම ඒ දනසිී කියලා ඔන්න එහෙම තමයි මේ ගානට උත්තරය ගන්නේ දැන් මේ වගේ ගාන ගත්තත් ඒක කලින් හදපු ගාන වගේ මයි මොකද ඒ වර්ග රිනෙක්ස් වර්ගයන්නේ වර්ගධ සංඛ්‍යාත් දෙකක් අතර අන්තරය එතකොට අපි දන්නවා අනිවාර්යෙන්ම එකක් මේ කරණය නෙම කතා කරන්න වෙන්න මෙතන බද්ධ පාදය හෝ සම්මුකපාදය වෙන්නත් පුළුවන් හරි එතකොට ඒකත් අපි කලින් සැරී වගේම අපිට තියෙන්නේ සම්බන්ධතාවය ගොඩ නගා ගන්න එකන්නේ අනිවර්ම මෙතන එක් වෙන්න ඕනේ මෙතනඒ වෙන්න ඕනේ එතකොට මෙතන ගෙනා ඒ වර්ගය රන එක්වර්ගය වර්ග මූල හරි එතකොට නැවත වතාවක් මේ එක් බදීම සමානයි සයින්තීටට එතකොට එක් කියන්නේ ඒ ගුණකිරීම සයින්තීට එතකොට එක් මේ වියුත් පන්නේ එකම් dx වෙන්නේ ඒ කෝසයින්තීට ගුණකිරීමීතීට හරි එතකොට අපිට තියෙන නැවතවතාව කර විදිහටම ආදේශ කරන්න මෙන්න මේ තියන කොට සට එතකොට ඒ වර්ගය හෙමදාන්න අඩු කිරීම සයි වර්ගය කියන්නේ ඒ වර්ගය සයින් වර්ගය තීට ඉරිපස එලියෙන් එනවා Dx Dxල් අපි ගත්තා හම මේ වරහන්න උටින් දාන්න ඒ කෝසයිතීට ඩතීට කියලා ඉරි පස්ස ඊළඟ පියවරද අපිට මේක වෙන්කරගන්න පුළුවන් අර කලින් කරාවගේ එතකොට ඒ වර්ගය කියන්නේ එක අඩු කිරීම සයින් වර්ගය වර්ගමූලය කෝසයින්තීට ඩීතීට එත මේක සුළු වෙලා මතක හැටියයනවා ඒ සමාන ඒ කෝසයින්තීට කියලා පස්ේ මෙතනින් ගුණා එනවා ඒ කෝසයින්තීට ඩීතීට මෙතනින් එක්ෙන හෙම වෙනවා එතර මේක ඒ ගුණකිරීම කෝසයින් වර්ගය සමයින් මෙතැන ඒ වර්ගයත් වෙනවා ඩීතීට. දැන් මෙන්න මේටප්පක් බැලුවොත් ඒ වර්ගයයි කෝසයින් වර්ගය නොම ඉඩිය අකමාරවෙන්න පුළුවන් එක පාටම හැබයි මේක මහිතන පන්ග උගලන්ත්‍රි කෝන මතිය කර තියෙනවනං එළල්වලට එකදී අපි දන්නවා කෝසයින් වර්ගය තීට අපිටක මෙන්න මේ විදිර ලියන්න පුළුවන්ගේඒ කියන්නේ එක දන්න. ෝසීට බෙදීම දෙක කියලා. හරි අපිට මෙන්න මේ ආදේශ කිරීමට යන්න පුළන්. මේක කරපු නැතිකට්ටින්නවන පොඩඩක් ික්නොමටික් අස් කියලාර්ච කර ලබාන්න ඇතවට මේ හය ගන්න පුළන්වෙේ මේ එක හරිම බේසික් දෙයක් හරි මේටයක් ගිරවාදාන්න වෙයි. මට මේ ඒ කියන කෙනව එලියදාන්න පුළන් මමුක දයක් නියත පදයක් හිද ඇතවට ම මේ නැවතවතාවක් ලියනවනම් කෝසයින් වර්ගය වෙනට මට එක දන කෝසයින් දෙකයිතීට බෙදීම දෙක කියලා ලියන්න පුල හ දමකටිය සර ලහිනේ මොකද අපට මෙතන පද දෙගක් තියෙන අපිට තියන්න මෙන්න මේ පද දෙක විහිදුවලා ලියන්න එතකොට ඒ වර්ගය ම මෙතන දාලා සමන් ඒ වර්ගයයි මට මේ භාගයක්ත්ත එලියට ගන්න පුළා මෙතැන ඉන්න දෙක මම මේ ලියට ගත්තා එතකොට මට එන පද ටික මෙහෙම ලොකු සංගල වාරහනක් දන්න එක ගුණකිරීම ඩීතීට මම ඩීතීට විදිර ලියන්නක් එකයි ඩීතීටයි ගුණවෙලා දන කෝසයින් දෙකයි තීට ඩීතීට සංගල වරහන වැැහුවා. එතර මේක සෑන දුරට ලේසි ළමයි ඔහුලන් දන්නවා. එතර මේක ඒවර්ගය මෙහෙම දාලා ලකු ඩීතීට කියන්නේ තීටමයි. දැනසීකෑලා අන්තිබටදාවම් මොකද අප අනුකල්නයන් දෙකක් කරන හිදා දාන ඊට පස්සේ මේ කෝසයින් දෙකයි තීට කියන්නේ සයින් දෙකයි තීට බෙදීම දෙක හරි ඊට පස්ස අපි මේ වරහන වහලා ධනසී කියරදාාව මොකද සී කන පද අපි දන්න නැහැ ඇැබ හම නියතපායක් තියනම් ඕෝකේ එතන මෙන්න මේවා අප අපිට සුටක් සුළු කරන්න පුළන් දැන්ස් අපි ආදේශ කරන්න අනුවනං අපිට නැවතවතාවක් සයින් දෙකයි තීට අපි දන්නේ නැහැ එතර අපිට මේ සයින්තීට කෝසයින් තීට හැටියට ලියන්න පුළන් මේක නැවතවතාවක් ලියන්න මේක තීට මේක මෙහෙමයි මේ මේ බාගෙ ම එලියට ගත්තා මෙතන හරි මට සයි තීට මෙෙම ලියන්න පුළන් සයින්තීට ඇස සමන් දෙවරක් සයින්තීට ීට කියලාන්න මේ කෑල මට මෙහෙම ලියන්න පුළන්වෙන්න මෙතැන ඉන්න කෙනාව මටන්න මේ විදිල් ලියන්න පුලො හරි දනසිී එතට අපේ ආදේශ කිරී මතක් කරනමං ඇද ත්‍රිකෝණය තිරනේ අපි මෙයා තීටා මෙයා ඒ මෙයා එක් මෙයා ඒ වර්ග අඩු කිරීම එක්වර්ග වර්ග මූලය එතට කෝසයින් තීර කියන්නේ කාටත කෝසයින් තීර කියන්නේ බද්ධපාදය බෙදීම කරණය සයින්තීර කියන්නේ සම්මුක පාදය බෙදීම කරණය ඒ අපි හොයා ගත්ත එතකොට අපිටි තියෙන මෙන්න මේ කට්ටියව ආදේශ කරන්න තීට වෙනුවට අපි දානව සයින් ඉව බ ඒ දකොට මේකට මේ දෙකට දෙක කැපිලෑ නවා සන් කියන්නේ එ බෙදීම ඒ හෝසයින් කියන්නේ ඒ වර්ග එවර්ග වර්ගමූල ඒ උ මෙතන සංගල වරදාලා දනසී එ මේක තවට්ටිකක් සුළු කර ඔගුලන්ට අවසාන උත්තර යන දැන් අපි මේ වගේ ගානක් බැලවතින් ඒ වර්ගය ධන එක් වර්ගය කියලා තමයි එන්නේ. එතිකොට ොට තෙරුණවාද මේක වර්ග පාද දෙකක් අතර එකතුවක් එනම් අනිවාර්යෙන්ම එකළං අදහස් කරන්නේ මෙන්න මෙතන ඉන්නෙක් කෙන කරණය. ත මෙයා අනිවාරෙන් වෙන්න ඕනේ ඒ වර්ගේ දන එක් වර්ගය කියලා. එතකොට අනිවාර්යම අනිර් පාද දෙක එක්ක උඩයි යටයි මෙයා එක් හරි ඒ වන්න ඕනේ මෙයා එක් හරිඒ වෙන්න ඕන්නේ හරි එහෙම තමයි අපි මේක මෙ සකස් කරගන්නේ. එතකොට ඔු දේරනවාද සම්මුඛපාදයක් දන්නවාතීට තීතර මේ සාපේක්ෂ මේ බද්ධ පාදයක් ද. එතකොට අපිට එන්න ඕනේටෑන් තීටන තෑන් තීට සමානයි xක් බෙදීම ඒ කියලා. එතකොට මෙතැනදී අපිට x සමානයි මෙම එතරින් ගුණකරොත් මේ පැතරෙනවා ඒ ගුණකිරීම ටෑන් තීට කියලා. එතට මේකේ Dx වෙන්නේ ඒ ක් මහිත සෙක් වර්ගයීට ඩීතීට කියල තමයි එන්න ඕනේ එතකම මේටෑන් ඉන්වස් එකම කක්ද ටෑන් ඉන්ව එක වෙන්නේ සමාන්න මේතීට සමාන වෙන්නේටෑන් ඉව එක් පදීම ඒට සෝයව තමයි අප අයිඩෙන්ටස් මේ ටික තමයි අපි මේ මෙතැන්ට ආදේශ කරන්න ඕනේ එතව මේක ඊළඟ පියවරදී අපි තන්නවා මේ පාට වෙනස් කරන්න න්නතන් මේ ගත්ත එක පැටලන්න පුළොන් එක බෙදීම ඒ වර්ගය දන එක්වර්ගය හැටියට අපි වෙන්න මෙතැරන්න කෙනාව ගන්නවා එතකොට ඒ වර්ගය ටන් වර්ගය තීට Dxවට කෙලීම මේ ඒ සෙක් වර්ගය තීටඩතීට කිය දානවා එ එක්ම ලම තක තියා ගන්න මෙන්න මේ වගේ මේ වගේ අයිඩෙන්ටිටිය අත්තියන හරි මේක පයිතකරස් ප්‍රමේ දාල හොවෙන්නේ එක දන ටෑන් වර්ගෙීතීට සමානයි සෙක් වර්ග තීරට එතු මෙතනද අපි ඒ වර්ගය අපි එලියට ගමු එතකොට එන්න ඕන එක දන ටෑන් වර්ග තීට හරි එතුරවා දන්නවා මෙතැ ඉන්න එක්කෙන ගාන්ට් එතැන්ට හරියවා කියලා ඒවගේම ඒ සෙක් වර්ගේ තීට ඩීතීට ඉන්න ඕනය. ද අපි ආදේශ කිරීම කරන්න. මොකදද අපිට ඉතුරවෙන්න ඕනෑ. ද ඊළඟ ස්ටප්ගේ ද වෙන පටි වෙන පාටකට යන්න. ඕකේ. ඉ මෙතන ඒ මෙතනේ කැපිලෑනෝ මෙතැන සෙක්වර්ගේ තීට මෙතන සෙක්වර්ගේ තීටත් එක කැපිලෑ නෝ අවසා ඉදිී අපිට ඉතුරුවෙන් එක බැදීම ඒ ලියටාර ගෙන ඩී තීටන එතකොට මේක අපි තව පහරක් මේ අපි අවක් මේ අනුකල්නය කොරොත් තීට දැන සීකෙලතමයි එ ඕනේ බාගැයි තීට සොරි එක බෙදීම ඒ තීට එතකොට තීට කියන්නේ කවද්ද මෙ මෙතන ඉන්නක්ෙන අපිට අවාදේශ කරලා ඒ ආශිතව ලියන්න පුළන් එක බැදීම ඒ ගුණ කිරීමටන්ඉව බදීම ඒ දනසී තරක තමයි අපේ අවසාන උත්තරේ එතර මෙන්න මේ වගේ ගනන් මෙහෙමයි අපි හදන්නේ.